ආදී මෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට හංගන්න දෙයක් නැහැ මහන බන්ධනාගාරයේ පසුගිය ඉරිදා ඇති වූ කෙරළ අතරතුර නවතම දර්ශන කිහිපයක් මාධ්‍ය වෙත අද නිකුත් වුණා බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ පාතල කල්ලි කිහිපයක ගැටුමක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බවයි. ඒ අතර ගුණාකෝවිලේ රෝහාකේ මාලිගාවත්ත සුරේෂ්ගේ ගණිමුල්ල සංජීවගේ හා රන්කැටියා නම් පාතල සමාජිකයන්ගේ ගෝලයන් සිටින බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා. මේ අතර ගැටුම අතරතුරදී මත්බවෙන් සිටි තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුල බෙර ගසමින් ගීත ගායනා කළ අයුරුයි මේ. මේ කැරැල්ලස් එකක් කලිදු පැයක් පැයක හමාරක් විතර කාලයක් අර පැත්තේ රණ්ඩු කරන මරා ගන්නවා තම්මැට්ටමකට බෙරේකට ගහනවා ගහගෙන සින්දු කියනවා තම්මැට්ටමකට බෙරේකට ගහගෙන සින්දු කියලා කිජ්ජි තියාගෙන නටන කැරැල්ල ලෝක ඉතිහාසෙ තිබ්බද කියලා මම දන්නේ නැහැ අද පැවති අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී බන්ධනාගාර නිලධාරීන් සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා ඉතින් මේගොල්ලා ගේට්ටුව පැත්තට මේගොල්ලෝ ඔක්කොම එක බංච් එකක් විදියට එන්න ආවා මම බැලුවා මම ගේට්ටුව මෙතන අයින් ගේට් එක තියෙනවා මේක එහා පැත්තේ තියෙනවා මගේ අවි කබඩාව ඒ අවි හදරිය විතර තියෙනවා ඇමුනිෂන් 1000ක් විතර තියෙනවා මම දැනගත්තා මේගොල්ලන්ගේ ටාගට් එක වෙන්නේ අවිගබඩාව අවිගබඩාව මේගොල්ලෝ ආක්‍රමණය කරා නම් ඒකෙන් වෙන සමාජ ව්‍යසනය අපිට හිතා ගන්නවත් බෑ මම මේගොල්ලන්ට කිව්වා ඉස්සරහට එන්න එපා කියලා මම මගේ නිර්දාන තුන් දෙනෙකුට උඩට ෆයර් කරා උඩට ෆයර් කරන මේගොල්ලෝ අඩි දෙකක් විතර වගේ පස්සට ගියා ඊට පස්සේ මම කරන්න දෙයක් නැති වුණා මම ටියර් ගෑස් කැහුවා මම රබර් රුඬුලින් වෙඩි තිබ්බා රබර් රුඬුලින් වෙඩි තියලා ඊට පස්සේ මම දුන්නා මේගොල්ලන්ට එන්න එපා ආවොත් වෙඩි තියන්න වෙනවා කියලා දාන පොල් පොල් වල දෙක තුනක් වෙඩි දිනවා තමයි මේගොල්ලෝ ඔක්කොම ආපහු සම්පූර්ණ විඩ්‍රෝ විදියන්න කලිනුත් අර මගේ ස්ටෝස් ටික මගේ කාර්යාල ටික ගිනි ගන්නවා මේගොල්ල ගිහලා pH එක ඇඩුවා pH එක කරලා බෙහෙත් ගත්තා බෙහෙත් තරන් තමයි බෙහෙත් අරගෙන ඒව ඔක්කොම බිව්වා බීලා තමයි ඊට පස්සේ පැයකට එක දෙහිකට විතර තමයි මේගොල්ල පුදුමාකාර විදියට ඇඩ්‍රස් යුනේ ඔය බන්ධනාගාර පිටිපස්සෙන් යම් උතර තියෙන පාතාල කල්ලි හතරක් පහක් කුල්ලත් එක තියෙන ගැටළු ප්‍රශ්න වලට තමයි මේ මරාගන්නේ මේ මියගිය අය මිය යන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින්ද නැත්නම් ඔන්න අතර ගැටුම් වලින්ද නෑ පැහැදිලි ප්‍රධාන ගේට්ටුව තුලදී පමණයි වෙඩි තැවීමක් සිද්ධ වුනේ හේතුව මොකද මේ ප්‍රධාන දොඩට බේර ගන්න මොකද කට්ටි දෙකක් ගහ ගන්නවා බ්‍රිතාන්‍ය යුගයේ ඉඳලා හිතපු කඩු දෙකක් තිබ්බ අධිකාරීවරයා කාර්යාලයේ සීල් කරලා ඉබ්බෝ දාලා මේගොල්ලෝ කඩලේ කඩු දෙකක් පාවිච්චි කරලා තිබ්බා එතකොට ඊගාවට සේප්පුව කඩන්න කියලා සේප්පුවේ තියෙන රත්තරන් බඩු ටික මුදල් ටික බේර ගන්න බැරුව එතරම් ගහගෙන තියෙනවා එක 25 30ක් විතර ඉදිරි පරීක්ෂණ වාර්තා එනකොට බලාගත්ත හැකි මේ රටට ජනතාවට මේ වෙඩි තැවීමෙන් කී දෙනෙක්ද මිය ගිහිල්ලා තියෙන්නේ පහර කෑම් තුලින් හෝ කැපුම් තුවාල වලින් පොළු පාරවල් වලින් කී දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවද කියලා ඒ වගේම තමයි බහර බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බුද්ධිංශය මේ දෙකම එකතු වෙලා පුදුම පරිශ්‍රමයක් දරුවා මේ ගේට්ටුව බේරගන්න ගල් ගහද්දි ගිනි ගිනි බෝල හදලා විසි කරනවා එතෙන් ඒතියෙද්දි මම දන්නේ පැය 24ක පමණ කාලයක් ඒ අය එකා වගේ මහන්සි වුණා මේක බේරගන්න බුතුමාලා කියනවා මේ කොවිඩ් රෝගී ඉස්සරහට දාගෙන වෙන ගල්ලියක් කරේ කියලා මොන මොනවද තියෙන සාධකේ කොවිඩ් රෝගය ටික වෙලාවකින් අමතකුණා මේ හැමෝටම මොවුන් ප්‍රධාන දොරටුවට පුළුවන් තරම් සම්බන්ධ වෙලා ඇටෑක් කරේ බන්ධනාගාර කැරැල්ලක් ඇති කරලා බන්ධනාගාර පැන යන්න උත්සාහ කිරීම සහ මද්රව්‍ය වැරදි සඳහා අප නැති අයට මේ මාර්ගයක් හොඳයි කියලා මොවුන් තීරණය කරපු නිසා එක කතාවක් තියෙනවා දැන් මත් පෙති 21000ක් ඖෂධ ගබඩාවෙන් අරන් මේ අය ඒවා පානය කරලා දිනවා කියලා 21000ක් තිබුණා නම් තියෙන්නට අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ ස්ථානයේ තිබුණාද මෙහි තියෙන්නේ මානසික රෝගීන් වලට දෙන ප්‍රතිකාර වලට දෙන බෙහෙත් ඊට අමතරව අනික් සාමාන්‍ය රෝගී වලටත් දෙන බෙහෙත් මේ තියෙනවා බන්ධනාගාර නිලධාරීන් ඒකත් එක්ක වැඩ කරන්නේ නැහැ. ඒ අනුව මේ මත්පෙති කියන කතාව ඒක තවදුරටත් අපිට කතා කරන්න පුළුවන්. අරක බීල මත් වුණා කියන කිව්වොත් හරි. ප්‍රකාශ සටහන් කිරීමේදී විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා නොගන්නා
පෙති 21000ක් පමණ කුණු බවට වාර්තා වෙනවා මේ පෙති අතරින් විශේෂයෙන්ම ආටේන් නැමැති ඖෂධය ඇතුළු තවත් පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු තිබෙනවා එම පෙති වර්ග ඖෂධ විශේෂඥයන් වෙත ඉදිරිපත් කර ඒ වගේම විශ්ලේෂකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා මේ අතර බහර බන්ධනාගාරයේ ඇතිව කැරළ පාලනයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 150ක් පමණ ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද සිටින බවයි මවුන් පිරිස ස්වයං නිරෝධානයට යොමු කර ඇත්තේ එම ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ රඳවියන්ගෙන් වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් වීම හේතුවෙන් මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ නීතිඥවරුන් විසින් මෙම සිද්ධියේදී මිය ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනුකොල නඩුව අද කැඳවුවා මේ සිද්ධියේ මෘතදේහයන් කොරෝනා තියෙනවා කියලා ආදාහනය කළොත් මේ සිද්ධියත් එක්ක තියෙන මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට දැඩි පහරක් දැඩි අගතියක් සිදු වෙන්නේ රැඳවියන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කළා ඒ සම්බන්ධයෙන් මේ යුක්තිය ඉටු කර ගැනීමට සුදුසු ආකාරයේ නියෝගයක් අපි බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණයෙන් ලබා ගන්න එමෙත්ම මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමෙන් රඳවියන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් අද සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ විසින් පැමිණිල්ලක් ගොනු කළා මහර බන්ධනාගාරයේ ඒ සිදුවුණු අමානුෂික ඝාතනයත් එක්කම අපිට දැනගන්න ලැබුණා රැඳවියෝ විශාල පිරිසක් මේ වෙනතෙක් අතුරුදහන් වෙති කියලා. නමුත් අද මේ වෙනකම් බලධාරීන් ඒ රැඳවියෝ ඉන්නේ කොහෙද මොනවද වුනේ කියලා කිසිම දෙයක් ඔවුන්ගේ නෑදෑයින්ට ඔවුන්ගේ ඒ බාරකරුවන්ට ප්‍රකාශ කිරීමට අපොහොසත් වෙලා තිනවා. මගේ මහත්තයා නෑ මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නේ නෑ දැන් දවස් ගාන මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ උපවාසය අද 8 වෙනි දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ සුළු නඩු ඇති පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලමින් මේ අතර සුළු වැරදි සම්බන්ධයෙන් නිදහස් කිරීමට හැකියාව ඇති රැඳවියන් හැකි ඉක්මනින් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු විධිමත් නිරෝධායන ක්‍රියාවලියකින් පසුව සමාජගත කිරීම කෙරෙහි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාගේ අවධානය යොමුව තිබෙනවා ඒ අද පැවති රැස්වීමකදී ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට